1907 සතර වසරේ මාර්තු 10 දින මහනුවර ප්‍රදේශයේ උපත ලද සුචරිත ගම්ලත් මහතා සිය උසස් අධ්‍යාපනයේ හදාරනු ලැබුවේ පේරාදෙණිය සරසවියෙන්. පාලි, සංස්කෘත, සිංහල සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා දැනුමක් තිබූ ඔහු කෘතීන් රසක් මෙරට සාහිත්‍ය කෙතට දායාද කළා. ගේමිණි ආරවැණි කෘතීන් මෙන්ම උම්මග්ග ජාතකයේ ගුත්තිල කාව්‍ය වැනි කෘතීන් සඳහා සුචරිත ගම්ලත් මහතා විවරණ ලියුවේ නවමානයක් පාඨකයාට පෙන්වා දෙමින්. සාහිත්‍ය න්‍යායන් පිළිබඳ ග්‍රන්ථ රැසක් ලියූ ඔහු ශාස්ත්‍රීය විචාර ග්‍රන්ථ 15ක් පමණ රචනා කළා. සිංහල විචාර කලාවේ ඈත ඉතිහාසයේ ප්‍රබලම විප්ලවය කරපු තැනැත්තා මහාචාර්ය ගම්ලත් කියලා මම හිතන්නේ. ඔහු රචනා කළ විචාර ලිපි සංග්‍රහ එක අකුරක් ඉස්පිල්ලක් පාපිල්ලක් මම හිතන්නේ ආකදාන දෙයක් තිබුණා. හැම දෙයක්ම ඉතාම ජීවගුණයෙන් පිරිපුන් ලිපි ලේඛන හැට තමයි මම දකින්නේ. මාක්ස්වාදී දෘෂ්ටි කෝණයකින් ලෝකයේ දෙස බැලූ සුචරිත ගම්ලත් මහතා තම නිර්මාණ තුලින් ඒ පිළිබඳ ප්‍රබල බුද්ධිමය සංවාදයක් ඇති කරනු ලැබුවා. සම්මත මත සමතික්‍රමණය කරලා මාක්ස්වාදී විචාර ක්‍රමය මුල් කරගත්ත සාහිත්‍ය විචාර සම්ප්‍රදායක් එතුමා මේ රටේ ඇති කළා. ඒක ඉතා ජනප්‍රිය වුණා. යාපනය විශ්වවිද්‍යාලයට ගිය පළමු සිංහල මහාචාර්යවරුන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ගම්ලත් මහතා එහි සිසුන්ව සිංහල භාෂා දැනුමින් පෝෂණය කරනු ලැබුවේ ඔහු නිරන්තරව විශ්වාස කළ ජාතික සමගිය මුල් කර ගනිමින්. ඔහු බේකලේ නිකම්ම නිකං සහතික තියෙන උපාධිධාරීන් නෙමෙයි, දැනුමින් පිරිපුන් විද්‍යාර්ථීන්. මෙරට විශ්වවිද්‍යාල ගණනාවක කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් ශාස්ත්‍රීය වශයෙන් විශාල මෙහෙයක් ඉටු කළ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා කොළඹ ජාතික රෝහලේදී අද අලුයම සිය ජීවිතයට සමුදුන්නා. පෙනහළු පිළිකාවකින් පීඩා විඳි ඔහු මිය යන විට 79 වන වියෙහි පසු වුණා. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ වියෝවෙන් ඇතිවෙච්ච රික්තය පුරවන්න සිංහල මහාචාර්යවරු තව 15 දිනක් ඉපදුනත් බැහැයි කියන එකයි මගේ පුද්ගලික අදහස.